ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලේ ඒ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගත් රජය ඡන්ද 120ක් සටහන් කරගත්තා. ඒ වගේම ඒකට විරුද්ධව නොබියව ඡන්ද ප්‍රකාශ කරේ ඡන්ද 25ක් පමණ ප්‍රමාණයක්. අතවසේ මේ ඡන්ද විරුද්ධව ප්‍රකාශ කරපු 25 13ක් නිදහස් ජනතා සභාවේ බහුතර බලයක් ඊතර තිබෙන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අතවසේම විපක්ෂය පාර්ලිමේන්තුව අතහැර යෑම පිළිබඳව අපේ දැඩි විවේචනයක් තිබෙනවා. මොකද අතවසේම මේ වෙලාවේදී අපි කල්පනා කරන්නට ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ මා විශ්වාස කරනවා මේකට පක්ෂව ඡන්දය ලබා දීමට හෘද සාක්ෂි ඇති කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. අපි කියන්නේ අතවසේම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ සඳහන් වන කරුණු කාරණා මෙරටේ අනාගත පරපුරට ඉතා ප්‍රබල විදියට බලවත් විදියට බලපානවා, නරක විදියට බලපානවා. ඒ කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ තිබෙනවා ඉදිරි කාලයේදී උරුම බද්දක් පිළිබඳව අනිවාර්යයෙන්ම 2025 වන විට ඒ බද්ද පැනවිය යුතු බවට. ඒ වගේම ත්‍යාග බද්දක් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු 2025 ආවැලේකරේට. අපි දන්නවා මේ උරුම බදු සහ ත්‍යාග බදු වැනි බදු ගලපමින් උත්සාහ කරන්නේ අපේ රටේ මහජනතාවට කිසියම් වැලි කැටයක අයිති යමක් තිබෙනවා නම් ඒ වැලි කැටයටත් බදු ගහලා මේ රටේ සාමාන්‍ය පීඩිත පන්තියේ මහජනතාව බදුබරින් මිරිකේම තව දුරටත් දිගින් දිගටම කරනවා. විපක්ෂයට අපි අනතුරු ඇඟවීමක් කරනවා. විපක්ෂයේ කොන්ද කෙලින් දියාගෙන හරියට තමන්ගේ භූමිකාව රටේ මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්නේ නැත්නම් නිදහස් ජනතා සභාව විතර අපි නොබිය වාණ්ඩුවට ඉරෙව වැරද්දට ඉරෙව මහජනතාව මත පිළිලා කටයුතු කරනවා. ඡන්ද ලබා දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට පක්ෂව ඡන්ද ලබා දෙන්න පුළුවන් නම් පක්ෂ ලබා දෙන්න, විරුද්ධව ලබා දෙන්න පුළුවන් නම් ඔබ විරුද්ධව කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් අතරමැද මත ඇත්තේ නැහැ. ඒ නිසා අපි විපක්ෂ බලවේගවලට අපි කියනවා කරුණා කරලා මේ ආණ්ඩුව ගෙනියන දුර්දාන්ත වැඩපිළිවෙල මහජනතාවට අගතියට ලක්වන මහජනතාව පීඩෙන් ලක්වන මේ අනපනත්වට ඔබට ඉදිරිය වග කියන්න වෙනවා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ අත්‍යමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දරුණු කොන්දේසිවලට හරියට විරුද්ධව කටයුතු කරන්න එදා බැරි වෙච්ච ඔබට සුබසාධන ප්‍රතිලාභ පනත ගැන හරියට කතා කරන්න බැරි වෙනවා. ඔබට මහබැංකු පනත ගැන ඔබට කතා කරන්නට බැරි වෙනවා. ඒ වගේම ඔබට ඉදිරියේදී යන ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව කතා කරන්න බැරි වෙනවා. මොකද ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිත් එක ගැට ගැහිලා තිනු අනාගත පනත් ගණනාවක්ම, ඒ වගේම අනාගත බදු ගණනාවක්ම, උරුම බද්ද, තෑගි බද්ද ඇතුළු බදු ගණනාවක් මේකත් එක අනුසංගිකව බැඳිලා තිබෙනවා. ඒ පනත්වලදීත් ඔබට විපක්ෂයේ විදියට පාර්ලිමේන්තුව මගහැර යනවන රටේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ බඳු තත්ත්වයක් නෙවෙයි. අපි රනිල් වික්‍රමසිංහ හරියට කියවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ 2015 ගිවේ රට ගොඩ යන්නේ 2025 කියලා. අද කියන්නේ නෑ 2048 ගොඩ යන්නේ කියලා. 48 කියන්නේ 75 තම රට ගොඩ යන්නේ කියලා. හැබැයි මේ කවුරුවත් ඒ වෙනකොට ජීවතුන් අතරේ ඉන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අතේ පැලවෙන මුසාවාදා කරන ආණ්ඩුවකට ඉරෙව කතා කරන්න බැයි නම් විපක්ෂය වගකීම පෑරන්නවා කියලා අපි කියන්නේ.